මේ අලංකාර සුන්දරතම දිදුලන රාත්‍රියේ ලංකාවේ සුපරතම සුන්දරතම නැනවන්ම බුද්ධිමත්ම අම්මයි දුවයි මේ දෑන්ත වේදිකාවේ අභිෂේක ලබනවා. ඒ විතරක් නෙමෙයි මිලියන ගණනක් තෑගි ලබන වාසනාවන්තයින් දෙදෙනෙක් ලංකාවේ වාසනාවන්තයින් දෙදෙනෙක් මේ දෑන්ත වේදිකාවේ අභිෂේක ලබන්නට සූදානම්. මේ විතරක් නෙමෙයි අද දවසේදී අපිත් එක්ක බොහෝම ආරාධිතයන් පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඇලරිස් අම්මයි දුවයි මේ අවසාන මහරාත්‍රියේදී අභිෂේක ලබන වාසනාවන්ත අම්මයි දුවයි කවුද කියලා නම් අපි දන්නේ නැහැ. නමුත් ඔවුන් දෙදෙනාම බොහොම වාසනාවන්තයන් දෙදෙනෙක්. ඉතින් මේ වාසනාවන්ත රාත්‍රියේ අපිත් එක්කතු වෙනවා අපේ ගරු ආරාධනය පිළිගත් දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු පණ්ඩු බණ්ඩාරනායක මහත්මයා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා මේ සුන්දර රාත්‍රියට. ඒත් එක්කම අහන්න කැමති කතා කරන බොහොමයක් දේවල් ඇති. මොකද හිතන්නේ මේ වර්තමානයේ කාන්තාවන් ගැන? මොකද මේ වර්තමානයේ කාන්තාවන් බොහොම ඉහළ පියවරක් තබා තියෙනවා. අද ඉතාමත් වැදගත් අවස්ථාවක් වෙනවා. ගීත වගේම අපේ කාන්තාවන් ඒ අයගේ දක්ෂතාවයේ වගේ අවබෝධය තෝරාපත් කිරීමේ අවස්ථාවකට මෙවැනි ව්‍යාපෘතියක් තුළින් එය ලබා ගැනීම තුළ අද මේ ප්‍රධාන අවස්ථාවට සහභාගි වීමට ලැබීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් මම හිතන්නේ මේ ඇලලිස් ලංකා පුද්ගලික සමාගම මේ කරන්නේ මේ රටේ කාන්තාවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ සුන්දරත්වයේ ඉදිරියට ගෙන යන දෙයක්. ඉතින් මේ වැඩසටහනේ අරමුණ ගුණ නැන රුව කියන තුනම එක රාශිය වෙච්ච දෙයක්. මේ සුන්දරතම දවස තවත් ශක්තිමත් කරේ මොවුන්. මොකද හිතන්නේ අද දවස ගැන? මොකද බොහෝමයක් දේවල් ඇති කියන්න. ඇත්තටම අපිට ගොඩාක් සතුටුයි. අපිට පාරිභෝගික ජනතාවගෙන් ලැබුණු ඉමහත් ඉල්ලීම මත අපි මේ වගේ දෙයක් සාර්ථක කරගෙන ඒ හින්දා අපි පාරිභෝගික ජනතාවට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේක අපිට කරගෙන යන්න සහයෝගය දුන්නට. I think we got the Ammai Duai program. So this is just a platform to exhibit the talents of Sri Lanka and the hidden talents of Sri Lanka basically, and to exhibit, you know, the best product coming from the Australia, which is the full of qualities for the Sri Lankan people. මේ අම්මයි දුවයි වැඩසටහනක් ඒ වගේම ඉතාම ගුණාත්මක භාවයෙන් යුතු වැඩසටහනක් ඕගොල්ලන්ට හොඳටම ප්‍රත්‍යක්ෂව බලාගන්න පුළුවන්. මේ වැඩසටහන ආරම්භයේදී මේ අම්මල දුවලා ආවේ කොහොමද? දැන් මේගොල්ලෝ මොන තරම් විදියට ඒගොල්ලන්ගේ පෞරුෂත්වය හැකියාවන් දිනු කරගෙන තියෙනවද? ඒගොල්ලන්ගේ රූප ස්වභාවය කොපමණ වැඩි කරගෙන තියෙනවද? අම්මා වර්තමානයේ අම්මයි දුවයි එකතු වෙලා කොච්චර දෙයක් කරන්න පුළුවන්ද, කොච්චර දිනු වෙන්න පුළුවන්ද කියන එක සමාජයට මැනවින් පෙන්වන ගුණාත්මක වැඩසටහනක් කරන්නට ලැබීම ගැන අපි බෙහෙවින් ඇලරිස් ආයතනයේ සමාජිකයන් වශයෙන් සන්තෝෂයටපත් වෙනවා. ඒත් එක්කම අපිත් එක්ක අපි ගොඩක් ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි දිනු. දිනුදු ඔබ නම් අපිව දකින නිරන්තරයෙන්ම රූපවාහිනියෙන්. මොකද හිතෙන්නේ? අපි මේ රාත්‍රිය අපේ රාත්‍රිය නෙවෙයි ප්‍රේක්ෂක ඔබේ රාත්‍රිය, ඒ වගේම ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නිෂ්පාදනයන් සමග බැඳුණු ඔබේ රාත්‍රිය අපි ආරාධනා කරනවා අපි සමග රැඳී සිටින්න. කවුද ඇලරිස් අම්මයි දුවයි වෙන්නේ කියලා අද දැනගන්න පුළුවන් ඔබ අපි සමගම රැඳී සිටින්න. බොහොම ස්තුතියි. මනුෂ්‍ය නානායකර මහත්ම ආයුබෝවන් සුබ සන්ධ්‍යාව. මොකද හිතෙන්නේ මේ අවසාන මහා රාත්‍රිය ගැන? පුද්ගලික සමාගමක් පළවෙනි අවස්ථාවට රියැලිටි ෂෝ එකක් සංවිධානය කරපු පළවෙනි අවස්ථාව. මම හිතන්නේ ඒක එක පැත්තකින් රියැලිටි සම්ප්‍රදායට අලුත් දෙයක් එකතු කළා. මේ ගමේ ප්‍රදේශයේ ජීවත් වෙලා ඒ වගේම ඒ ගමේ ප්‍රදේශයේ මුන්නේ කටයුතු කරනවා වගේම අද කොළඹට ඇවිල්ලා ඒකම සාර්ථක ව්‍යාපාරයක් කරලා ඇලරිස් ව්‍යාපාරය ආරම්භ කළා කටයුතු කරන පිළිබඳව සම්බන්ධ දිස්ත්‍රික්ක කෙනෙකුට මම සන්තෝෂ වෙනවා. ඒ වගේම මම සුබ පතනවා තරංග ඇතුළේ කණ්ඩායමට, ඔහුගේ ඇලරිස් ලංකා සමාගමට ඉතාම සාර්ථකව ඉදිරියේදී මෙවැනි සාර්ථක වැඩසටහන් ක්‍රියාත්මක කරන ශක්තිය ලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අම්මයි දුවයි වැඩසටහනත් එක්ක ශ්‍රී ලාංකීය අම්මලා දුවලා ගොඩාක් උනන්දු වුණා, ගොඩාක් ලස්සනට ඉන්න පිළිවෙලට ඉන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ සුන්දරත්වය රැකගන්න මේ නිෂ්පාදන පෙළත් එකතු කරගෙන ඔවුන් බොහොම හොඳට ලස්සන වුණා. ඔව් මම හිතන්නේ තරංගයකට විතරක් නෙමෙයි, ගැහණියක් වුණාම අම්මද දුවලා දුවද කියන ભેදයක් නැහැ. හැම ගැහණියක්ම ලස්සනට ඉන්න ඕනේ, සුන්දර වෙන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ ලෝකේ තව තවත් ලස්සන වෙන්නේ, සුන්දර වෙන්නේ. අප ප්‍රදේශයේ බල්ප දේශයේ ආඩම්බරයක්, අලුත් දෙයක් අපේ රටට අපේ ප්‍රදේශයට පෙන්වලා තිනවා. ඉතින් ඒක බලන්න තමයි මමත් නගර සභාවේ නගරාධිපතිවරයා හැටියට එතුමාගේ ආරාධනයෙන් පැමිණි.
අපිත් එක්කට ජාතික පාසලේකට ඉගෙන ගලපු අපේ කාලේ තරුණේ ඔහුගේ සීග්‍ර නැගීම එවැගේම බොහොම ධෛර්ය සම්පන්න මිනිහෙක් විදියට තරුණෙක් විදියට ඔහුගේ දියුණුවට අපි සුබපතනවා. අම්මා කෙනෙක්ට සහභාගී වෙන්න තියෙන එක බොහොම සීමිතයි. ඉතින් ඒක බලනකොට මම හිතන්නේ හුඟක් හොඳ මේ වැඩසටහනක් කියලා මම හිතනවා. මේ වගේ වැඩසටහන් තියෙන එකෙන් අම්මලා තමන්ගේ රූප ලංකාර ගැන තව තවත් උනන්දු වෙනවා. ඉතින් අතර මේ වගේ වැඩසටහන් හොඳයි තියෙනවා. මේ වගේ අම්මලට ලස්සනට ඉඳලා දුවලත් එක්ක තමන්ගේ රූපය ලස්සන කරගෙන ලෝකෙම අර ආදරෙන් සෙනෙහසින් ලස්සනෙන් අලංකාර කරන්න මේ වගේ වැඩසටහන්කින් ලැබීම ගැන බොහොම සතුටු වෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට කරන්නේ ඇලෙක්ස් ලංකා පුද්දක සමගින් බොහොම සතුටයි. බලමු අද කවුද කිරුළ හිමි කරගන්න අම්මයි දුවයි කියලා. අපි දන්නවා මේක හොඳ නිෂ්පාදන පෙළක් කියලා. ඉතින් අපි බොහොම කැමැත්තෙන් ආවේ මේ අවස්ථාවට සහභාගී වෙලා සුන්දර අම්මයි දුවයි දැක ගන්න. මේ මොහොත තමයි ඔබ ආසාවෙන් ඔබ ඇඟිලි ගනිමින් බලාගෙන සිටපු මොහොත. මොකද වේදිකාව දැන් සූදානම් වෙනවා. අපි බලමු ඔබ හිතපු අම්මයි දුවයි අද දවසේදී අභිෂේක ලබයිද කියලා. එහෙමනම් මම රතුපලසින් සමු ගන්නවා. මේ ආරම්භ වෙන්නේ ඇලරිස් අම්මයි දුවයි. Thank you.
නම් ලෝකය දකින්නද? ප්‍රියණියක් නොමැතිව මවක් කෙසේ නම් පරිපූර්ණ වන්නද? සදාතනික සුන්දරත්වයේ සුපිරි රියලිටි කරන්නේ කුඩ ප්‍රාප්තියේ ආරම්භයක් මේ ඇලරිස් අම්මයි අයි සුන්දර වේදිකාවේ අසුන්ගෙන සිටින ඔබ හැම කෙනෙකුටම ඒ අසිරිය විඳ ගන්නවා වගේම ඒ අසිරිය විඳ ගන්නට එන්න අපිත් එකතු වෙන්න. අපි ප්‍රාර්ථනා කරනවා ඔබ හැම කෙනෙකුටම සුපම සුබ සන්ධ්‍යාව. ඔය තරම් රියැලිටි වැඩසටහන් ඔබ දැක හැබැයි මෙවැනි අති දැවන්ත වැඩසටහන් කිරීමේදී අනුග්‍රාහකින් ඕන තරම් ඉතින්නට පුළුවන්. ඇයි මේ මොහොත මේ මොහොත ඓතිහාසික මොහොත එම කියන්න හේතු කාරණා ඕ නෑ තරම් අද රාත්‍රියේදී ඔබට දකින්නට පුළුවන් වේවි. තනි නිෂ්පාදන ආයතනයක් ලංකාවේ පළමු වරට රියැලිටි වැඩසටහනක් කරන අති දැවන්ත රාත්‍රියක් ඉත්පත් කරන මොහොතයි මේ. ළමා දෙමු හොඳ අත්බල සන්නාදයක් ඔවුන් ශක්තිමත් කරන්නට. ඇලරිස් ලංකා පෞද්ගලික සමාගමයි මේ අත් දැවන්ත මෙහෙයුම. රූපවාහිනී මෙහෙයුම ඔබ වෙත ගෙනෙන්නේ නිෂ්පාදනයක් හැටියට. එය අද්විතීයයි. ඒ ශක්තියට ලබා දුන්න අත්බල සන්නාදයට බොහොම ස්තුතියි. ලහිර පුංචි අඩුවක් දැනේ. මේක පුංචි අඩුවක් නෙමෙයි. මේ වේදිකාවේ මේ බලාගෙන ඉන්න හැම කෙනෙකුට ලොකු අඩුවක්. මේ ශක්තිය අපිට අවශ්‍යයි. ඒ නිසා අපි සූදානම් අද දවසේ අපේ සුපිරි විනිශ්චය මණ්ඩලය කවුරුන්ද කියලා හඳුනාගන්න. රූප රාජිනියන් අතර රෝස කුසුමක් ඇය තවමත් විරාජමානයි. පිළිගන්න රෝසි සේනානායක මහත්මිය. හෙළ සිනමාවේ සදා නොමකෙන පෞරුෂත්වය. එසේනම් ලකී ඩයිස් මහත්මා අපිත් එක්ක. කාන්තාවන් සුරූපී ලියන් බවට පත් කළ අය බර්නි බාලසූරිය මහත්මිය. මහතිරේදීත් පුංචි තිරේදීත් ඔහුගේ නම කෙසේ නම් අප අමතක කරන්නද? සේනම් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මා අපිත් එක්ක. අද රාත්‍රියේදී සුපිරි විනිසුරු මඩල සුපිරි තීරණයන් ලබා දෙවි. එදේ ලංකාවේ සුන්දරම මව සහ දියණිය තෝරා ගන්නා රාත්‍රිය. මේ රාත්‍රියේදී ඔබ සූදානම්. මෙතෙක් පුරා වසරකට ආසන්න කාල සීමාවක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ඔබ විසින් දිනෙන් දින ඉදිරියට ගෙන මේ සිහින වේදිකාවේදී අද රාත්‍රියේදී මේ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට පත්කර ගන්නට සූදානමින් සිටින සුපිරි මව්වරුන් සහ දෙණිවරුන් මේ වේදිකාවේදී ඔබ හමුවට ගෙනෙන්නට. එසේනම් අපේ පළවෙනි තරඟකාරණයන් දෙදෙනා විදුෂි සමග
දිනේෂා. Encyclopedia Pro 3 Plus වයස අවුරුදු 3ට වැඩි දරුවන්ට නැනවත් පරමන්න Encyclopedia Pro. මේ කැඳවාගෙන එන්නේ ඥාති දවන්ත වේදිකාවට අද රාත්‍රියේදී දෙවන මව සහ දියණියයි සජාන සමග මිලානේ. සෝදානම් අපේ තුංගන තරඟකාරණියන් දෙදෙනා ඔබට හඳුනලා දෙන්න. ගිවන්තේ සමග සමන් මලේ. හතරවෙනි තරඟකාරණියන් දෙදෙනා දනුෂ්කා සමග වජිරා. එසේනම් හේමන්ති සමග රිද්මා. අති දැවන්ත වේදිකාවක තමට ආදරය කරන රසික ජනතාවක් ඉදිරියේ අද රාත්‍රියේදී ලංකාවේ ලකබේ සුන්දරම මව සහ දියණිය බවට පත්වන්නේ කවුරුන්ද? කාටද වැඩි මනාපය? කාටද මේ පැත්තේ වැඩි මනාපය?